ශ්‍රීලංකා ක්‍රිකට් කියන්නේ ආසියානු කුසලාන අවසාන තරගයේ දැකපු ක්‍රිකට් නෙවෙයි කියලා තමයි එංගලන්ත ජාතික ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වුඩ් කියන්නේ. තරගාවලිය පුරා හොඳට සෙල්ලම් කරලා අවසාන තරගයට ආපු ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන තරගයේ දරුණු විනාශයක් වුණත් එතනින් අපේ ක්‍රිකට් ඉවර වෙන්නේ නැහැ කියලා තමයි සිල්වුඩ් කියන්නේ. මම හිතන්නේ ලෝක කුසලානේ වගේ ප්‍රධාන තරගාවලියක් ඉස්සරහ තියාගෙන අපේ කණ්ඩායමට ලැබුණු හොඳ පණිවිඩයක් තමයි මේක. ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල පන්දු බැලයන එක්ක සෙල්ලම් කරද්දී මොන විදියට හැසිරෙන්න ඕනද කියන දේ තම හොඳට ඉගෙන ගන්න හොඳ හේතුවක් මෙතෙන්දී හැදුනා. අපේ කණ්ඩායම වැටෙන්නේ නැතුව මේ පරාජය නැගිටින්න හේතුවක් විදියට ගන්න එක තමයි හොඳම වැඩේ. ඒ තරගයම අපිට හොඳ නැහැ කියන එක ගැන කතා දෙකක් නැහැ. එතෙන්දී අපිට හැමදේම වැරදුනා. ඉන්දියාවේ ඉන්නේ සුපිරි පන්දු බලකායක් එක්ක. එහෙම කියලා අපි දැවි ගිය ආකාරය පිළිබඳ සමාව දෙන්න බෑ. ඒක ලැජ්ජා සහගත කඩාවැටීමක්. කොහොම වුණත් මේ පරාජය අපි ලෝක කුසලානේ වෙනුවෙන් නැගිටින්න තැන කරගන්න ඕන කියන තැන තමයි මම ඉන්නේ. අවසාන තරගයේ පරාදු වුණත් තරගාවලිය පුරා කණ්ඩායම පෙන්නපු දක්ෂතා ගැනත් තම සතුටු වෙනවා කියලා තමයි ශ්‍රී ලංකා පුහුණුකරු කියන්නේ. අවසාන තරගයට එනකම් අපි කණ්ඩායම සෙල්ලම් කළ විදිය ගැන මම සතුටුයි. අපි සටන්කාමී විදිහට සෙල්ලම් කළා. යුනිත් මතීෂ තරුණ ක්‍රීඩකයෝ විදිහට වගකීම අරගෙන ගොඩක් අවස්ථාවල එයාලගෙන් කණ්ඩායමට වෙන්න ඕන දේ කළා. ඒ වගේම ප්‍රතිකරුව විදිහට සදීර මෙන්දිස් හොඳට සෙල්ලම් කළා තරගාවලිය පුරාම. ලොකුස්ලානේ ළඟෙද්දී එයාලගේ දක්ෂතා දිගින් දිගට තියාගන්න එක තමයි අවශ්‍ය දේ. ඔය විදිහට ශ්‍රී ලංකා පුහුණුකරු අපේ කණ්ඩායම ගැන විශ්වාස කළත් අපේ කණ්ඩායම මේ අවුරුද්දේ අවස්ථා තුනකම ලකුණු 100කට අඩුවෙන් දැවී ගින් තියෙනවා. මේ විදිහට හොඳට සෙල්ලම් කරලා එකපාර කඩාවැටෙන එක ගැන අපේ පුහුණුකරු කියන්නේ මෙහෙම කතාවක්. මේක අපි කතා කරන්න ඕන දෙයක්. මොකද අපේ කණ්ඩායමේ අංක 7 වෙනකම් හොඳ ප්‍රතිකරුවෝ ඉන්නවා. ඒ නිසා මේ දේ දිගින් දිගටම වෙන එක අපේ කණ්ඩායමට හොඳමදි. ඔය විදිහට තමයි අපේ පුහුණුකරු අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙසපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්.